මම හිටපු එක්සත් ජාතික පාක්ෂිකේ අද මෙම් මට්ටමේ එක්සත් ජාතික පක්ෂයේ බරපතල විදිහට කඩන් වැටලා තියෙනවා. එතකොට ඉදිරි මැතිවරණයකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජයග්‍රහණය කරන්න තියෙන ප්‍රවණතාවයේ ඉතාමත් මෙහෙලයි. දැන් මේ බෙදීම කරන්න ඕනේ වෙලා තියෙන කාටද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට නෙමෙයි. අපි මෛත්‍රී පාර්ශ්වයෙන් ජනාධිපතිතුමාට විශේෂ ඉල්ලීමක් කරා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරු හැටියට ඔය මහ මැතිවරණයට පෙර මහින්ද රාජපක්ෂ මැතිවරණ නාම යෝජනා දෙන්න කියලා. අපි දැනගෙන හිටියා ඒ වගේම එතුමාට බලපෑමක් තිබුණා දෙන්න එපා කියලා. පක්ෂයට ආදරය කරන්න එක් හැටියට මෛත්‍රී පාර්ශ්වයෙන් මැතිතුමා තීර තීන්දුවක් ගත්තා නෑ මම නාම යෝජනා දෙනවා කියලා. හැබැයි එහෙම ගිහිල්ලා පළවෙනි රැස්වීම අනුරාධපුරේ පැවැත්තුවා අපි මහ මැතිවරණ වෙනුවෙන්. සමහර එතන හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නොවන පක්ෂ නායකයන් කරපු කතා. ඔවුන්ට අවශ්‍යලා දිනවල හැබැයිටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරන්න කියන එක අපිට එතනින් හොයාගන්න පුළුවන්. මේ සමාජ පරිවර්තනයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනුගත වෙන්නේ නැහැ. මෛත්‍රී පාර්ශ්වයෙන් ජනාධිපතිතුමා නොසිටියනම්. ඊට අනුගත වීමට උත්සාහයක් දැරුවා ඉමල් වීරවංශ මහත්තයා. එදා එතුමා කිව්වේ බල්ලනාවන්න ඕනේ. අපි ඇඟතෙමා ගන්න හැබැයි බල්ලනාවනවා කියලා. ඒ වගේම අපේ ගම්මන්පිල මහත්මයා උත්සාහයක් ගත්තා මේ සමාජ පරිවර්තනයට අනුගත වෙන්න. ගල්ලෙන බිඳලා ලෙන්දොර ඇරලා කියලා එතුමා යම් කිසි ප්‍රකාශයක් කරලා අපෙන් වෙන්වීමට, රජයෙන් වෙන්වීමට එදා යම් උත්සාහයක් නැත්තම් තර්ජනයක් ඉදිරිපත් කළා. අපි කියනවනේ ඉතා පැහැදිලිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැඩුවේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා නෙමෙයි. ඒ වගේම අපේ පක්ෂය ඉදිරියට ගෙන යන්න මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පක්ෂයේ අනුශාසකවරේ අපිත් ඔහුට හිතවත්කම් කියනවා. එතුමට අපි ආදරය කරනවා. හැබැයි රත්තරන් කියලා පී අපට එනගන්න බෑ. කම්මැදක තියාගන්න ඕනේ. සත් ජාතික පක්ෂේ බිම හදාගත්තොත් අවුරුදු 20කටවත් ගොඩ එන්න බෑ අපට. එහෙම වුණොත් ඔය නරක වචන්නේ පහිය කියන්නේ පසුම්බිය. හරිද? බුලප් පහියට එන ගැහුවොත් කිල්ලෝට ඉතුරු වෙන්නේ නැහැ, පුවක් කෑලි ඉතුරු වෙන්නේ නැහැ.